निधस पक्ष मध्यम कारक सभा पक्ष मूलस्थाने रसुना ए निधस पक्ष सभापति हिटपू जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधान मध्यम कारक सभा रेस्वीमट सहभागीवीमट पेर निधस पक्ष नियोजितीन मध्यवेत मेलिस अदहस पलकला विस्तर पक्ष वेंड सुदानांग इदिन देंग ओक्कम इदे 150ම ඉන්නවනේ 150ම දැන් දෙයි නෝ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා ටිකක් දාලා තිබ්බා විශ්සේ ඒවාට ප්‍රතිචාර අපිට හම්බෙලා තියෙන හොඳ ප්‍රතිචාර ඒ නිසා පක්ෂයේ තීන්දුවත් එක්ක එකතු වෙලා අපි කටයුතු කරා පහුගිය කාලේ ද්විත්ව පුරවැසියෙක් කියලා ගීතා කුමාරසිංහේ මන්ත්‍රීකමක් නැතුව ගියානේ එහෙම තිබිච්ච මේ ඉතිහාසයක් තියෙනවනේ අපේ රටේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ද්විත්ව පුරවැසිභාවය කියන එක පිළිබඳව මම පෞද්ගලිකව නම් ඇත්තටම කැමති නෑ. කැමැත්තක් නෑ. මම කැමති නෑ. 19 කියන කාරණේ නෙමෙයි 19 අන්තර්ගතය කියන කාරණේ. අන්තර්ගතයේ හොඳ දේවල් ටික ගන්න ඕන. කාරක සභා අවස්ථාවේදී තවත් සංශෝධන ඉදිරිපත් කරන නියමිතව තිබෙනවා. අපේ හදවතේ දැඩි විශ්වාසයක් තියෙනවා. ජනතාව අපේක්ෂා කළ අපි අපේක්ෂා කළ සියලු සාධනීය ලක්ෂණ ඒ තුල අන්තර්ගත වේය කියලා. මගේ නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ලංකාවට ආදරය කරන කෙනෙක් ද්විත්ව පුරවැසි භාවය නෙමේ පුරවැසි භාවයන් තුනක් තියාගත්තත් කම ප්‍රශ්නයක් නැහැ කියන ස්ථානයේ මම ඉන්නේ මොකද ඒක පුද්ගල පුරවැසි භාවය තියාගත්තායි සියල්ලෝම ලංකාවට ආදරය කරපු නැති අය බව අපි දන්නවා ප්‍රභාකරන්ට තිබුණේ එකම එක මේ පුරවැසි භාවයයි එයා මෙරට කරපු අපරාධය අපි දන්නවා ඒ නිසා පුද්ගලික භාවය පිළිබඳව ද්විත්ව පුද්ගලික භාවය පිළිබඳව අපි මිට වඩා විවෘත මනසකින් බලන්න ඕනේ කියන එකයි මගේ අදහස මගේ පෞද්ගලික අදහස තීරණේ අරන් ඉවරයි ඉස්සට උදව් කරනවා තීරණේ අරන් ඉවරයි ආය අලුතෙන් ගන්න තීරණයක් නැහැ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධව තේ තීරණයක් නැහැ මේක මං හිතන හොඳම වෙලාව නව ව්‍යවස්ථාවක් රට අඳුරලා දෙන්න මොකද තුනෙන් දෙකේ බලයක් තියෙනවා මේ විශ්සෙත් මැටිවරණ ක්‍රමයේ වෙනසක් ඇති වෙලා නැහැ 19 ගේනකොට 20 දී තිබුණේ මැතිවන්න ක්‍රමයේ අලුත් මැතිවන්න ක්‍රමයක්. හැබැයි දැන් මේ 20 එන්නේ ඒක නෙමෙයි. මේ 20 එන්නේ 19 තියෙන අඩුපාඩුකම් ටික අයින් කරලා රට යහපත් කරන්න බලාපොරොත්තුෙන් කරන වෙනස්කමක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 19 වැරදුනා. 19 යම් යම් අඩුපාඩු තියෙනවා කියන එක මම හිතන අපි හැමෝම පිළිගන්න කාරණා. මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය නීති කඩකළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් අනතුරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. විශේෂයෙන්ම විනය පරීක්ෂණ සම්බන්ධයෙන් මධ්‍යම කාරක පහුගිය මැතිවරණවලදී විනය කඩ කරපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඒ වගේ අය සම්බන්ධයෙන් තිබුණු විනය පරීක්ෂණ මධ්‍යම කාරක සභාවෙන් අනුමත කර ගැනීමක් තිබුණේ ඒ කටයුතු තමයි සාකච්ඡා කළ අවසන් කරේ. युक्त कमिटी वार्ता अति जनप्रतिमाग्रमाट ये संबंध अभी सागच्छा जन जनता मत गेलपेन වැඩ පිළිලකට අපි යා යුතුයි 150ට වැඩි චන් සංඛ්‍යාවක් අපිට ලැබෙනවා ඒක විතරක් මට කියන්න පුළුවන් 158ක් විතර චන් සංඛ්‍යාව ලැබෙයි ඒ කියන්නේ රිෂාඩ් බදුදි මාත් එක ඩීල් එක මන්ද නැහැ ඒ කවුරුත් එක ඩීල් දාලා නැහැ විශේෂ සංශෝධනට පක්ෂ සියලු දෙනාට චන් දෙපා විච ගන්න පුළුවන් අපි පක්ෂයේ කටයුතු තමයි සාකච්ඡා කරේ වෙන විශේෂ දෙයක් නැහැ ඉතින් පක්ෂ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරා නැහැ 20 වෙනි සංශෝධනයට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට යෝජනා සංශෝධනය යවලා තියෙනවා ඒ වයින් 90%ක්ම පිළි අරගෙන තියෙනවා मेम सीनो क्लिक करना।